අත්තවාසයෙන් සීනි ව්‍යාපාරයේ හරහා සිදු වුණු බිලියන ගණනක ජනතාවට අහිමි වූ ජනතාවගේ අයිතිවාසිකම් අනිත් පැත්තෙන් පොල් තෙල් හරහා සිදුවන බරපතල හානිය ජනතාවගේ පැත්තෙන් සිදුවන හානිය දැන් මේ කරුණු දෙකම මම හිතනවා අපේ පාලන කාලය තුලදී මහා බැංකුව සම්බන්ධයෙන් කරුණු කාරණා මත උනා. එතකොට මහා බැංකුව සම්බන්ධයෙන් මත වූ කාරණා සම්බන්ධයෙන් බිලියන 12කට ආසන්න මුදල් ප්‍රමාණයක් අදටත් අධිකරණයේ නියෝග මගින් තහනම් කළා ජනතාව සතු කළ තිබෙනවා. අනාගතයේ අධිකරණයෙන් දෙන තීරණය කුමක්ද කියන එක පසුව සලකා බැලිය යුතුව තිබෙනවා. ඒ සඳහා අපේ පාලනය යටතේ අපි ජනාධිපති කොමිසමක් පත් කරා ඉතිහාසයේ ප්‍රථම වතාවට. ඒ වගේම ඒ ගැන දැඩි පරීක්ෂණයකට ලක් කළා අදටත් අධිකරණයේ අවසන් තීරණය ලැබෙන තුරු නවත්තලා තිබෙනවා. එහෙනම් ඕනෑම ව්‍යාපාරයක් කරා අනිසි ප්‍රතිලාභ ලැබීම. ඒ කියන්නේ මේ විශේෂයෙන් යම් ව්‍යාපාරයකින් අයුතු ලාභ ලබා ගැනීම සම්බන්ධයෙන් මම හිතනවා මේ සීනි සම්බන්ධයෙන් පොල් තෙල් සම්බන්ධයෙන් ඒ අයුතු ලබලා තියෙන ලාභය රජයට පුළුවන් ඒක සීල් තියලා ඒ ගැන පරීක්ෂණය කරලා ජනතාව සතු කරන්න. අපි ඒකට පූර්වාදර්ශයක් ලබා දීලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා මේ ගැන තර්ක විතර්ක කිරීම කෙසේ වෙතත් ඕනෑම ව්‍යාපාරයකින් අයිතු ලාභ ලබා ගැනීම පාලනය කළ යුතුව තිබෙනවා. අයිතු ලාභ ලබා ගැනීම පාලනය කළ යුතුව තිබෙනවා. 100ට 100ක් ලාභ ගත්තら කමක් නැහැ. 100ට 1000ක් ලාභ ගන්නවා නම් ඒක අයිතු ලාභ ලබා ගැනීමක්. එවැනි ලාභ පාලනය කිරීම සඳහා මහා බැංකුවේ ඉතිහාසයේ නීති රීති තිබෙන්නේ නැහැ. ගොඩක් අංශවල එවැනි නීති රීති වල අඩුපාඩුකම් තිබෙනවා. එනයි අඩුපාඩුකම් ඔස්සේ මහජනතාව පාරිභෝගික ආරක්ෂා කිරීම සඳහා ගත යුතු පියවර මම හිතනවා රජය ගත යුතුව තිබෙනවා. ඒ හැම පැත්තකින්ම හැම කාරණයක්ම අසාර්ථක බවට පත් වෙලා තිබෙනවා. කොවිඩ් 19 මේ වසංගතය පටන් ගත්ත දවසේ ඉඳලා ගත්තු තීරණ සියල්ලම අසාර්ථකයි. උදාහරණයක් ඇටියට ගත්තාම රෝගීන් දෙදෙනෙක් ඉන්නකොට මුළු ලංකාවම මාසයක් දෙකක් ලොක්ඩවුන් කරලා තිබුණා. රෝගීන් දෙන්නෙක් තුන්දෙනෙක් හම්බෙනකොට රෝගීන් දසදහස් ගණනක් හම්බෙනකොට ලොක්ඩවුන් කිරීමකුත් නැහැ කිසිම කාරණයකුත් නැහැ. එක්කෝ පළවෙනි කාරණේ වැරදි, එක්කෝ දෙවෙනි කාරණේ වැරදි. දැන් උදාහරණයක් හිතට ගත්තොත් ඕස්ට්‍රේලියාවේ පෞගිය සතියේ එක ප්‍රාන්තයක දෙන්නෙක් හම්බුණා කියලා සති දින 14ක් ඒ ප්‍රදේශයේ ලොක්ඩවුන් කරලා පාලනය කරා. ඉතින් අත්ත වශයෙන් සංචාරක ව්‍යාපාරයේ සිටින පිරිස් බරපතල ඛේදවාචකයකට මුණ දෙමින් ඉන්නවා. මොකද රජයේ හිතනවා නම් සංචාරකෝ පැමිණෙයි කියලා. සංචාරකෝ පැමිණෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්තොත් ඉතාම ශක්තිමත් සංචාරකයන් පැමිණෙන රටක්. ඒ රටේ පුරවැසියන්ට ඒ රටෙන් පිටවීම තහනම්. ඒ රටේ පුරවැසියන්ට ඒ රටෙන් පිටවීම තහනම්. නිව්සීලන් ගත්තොත් ඒ රටේ පුරවැසියන්ට ඒ රටෙන් පිටවීම තහනම්. එහෙනම් ඉතාම බලසම්පන්න සංචාරකයන් පැමිණ රටවල් විශාල ප්‍රමාණයක් ඔවුන් තහනම් කරලා තියෙනවා. ඔවුන්ගේ රටෙන් පිටවීම, ඔවුන්ගේ රටෙන් පිටවෙන්න පුළුවන් අත්‍යවශ්‍ය කාරණා සඳහා, වෙනත් අත්‍යවශ්‍ය කරුණු සඳහා පමණයි. එහෙනම් සංචාරකයෝ බලාපොරොත්තු වෙන්න බෑ. ඕන නම් අර අපි කලින් කරපු ක්‍රියාදාමයේ වගේ කොවිඩ් ලෙඩුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ කොවිඩ් වැඩි වැඩියෙන් දින රටවල් වල සේරම කොවිඩ් ලෙඩුන්ට ලංකාවට එන්න කියලා ආරාධනය කරගන්න පුළුවන්. එහෙම ඇරෙන්න මේ සඳහා නිසි සැලැස්මක් රජයේ සතුව නොමැති බව ඉතා පැහැදිලිව පේනවා. උදාහරණයක් විතර ගත්තාම ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ඉන්න පුරවැසියන් මේ සිංහල අවුරුද්ද මං හිතන්නේ සමරන්න වෙන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයක. එතකොට බැංකුවලට යම් යම් නිවේදන නිකුත් කරලා තිබෙනවා පොලි තාවකාලික අත්හිටුවන්න කියලා. හැබැයි අත්හිටුවන්න කිව්වට බැංකුව එක දිගටම යම් දිනක අවුරුද්දක හරි එකහමාරක හරි පොලි මුදල් සියල්ලම එකතු කිරීමේ ක්‍රියාවලියට ගමන් කළ තිබෙනවා. එතකොට කවදාවත් මේ ආර්ථික තීන්දුව මත ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගන්න මේ රජයට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතකොට සිංහල අලුත් අවුරුද්ද මුල් කරගෙන එන තත්ත්වයේ උඩ ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙනවා. වෙසක් මාසෙ වෙනකොට ඊටත් වඩා අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙනවා. ලබන වසරේ සිංහල අවුරුද්ද වෙනකොට ඉතාම අවාසනාවන්ත තැනකට මුළු රටම ඛේදවාචකයක් හැටියට අරගෙන යනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඊයේ දවසේ ඩොලරය රුපියල් 202 දක්වා ගමන් කරා. ලංකා ඉතිහාසයේ වැඩිම ඩොලර් ප්‍රතිශතය වාර්තා වුණේ ඊයේ. ඊයේ මගේ මතකයේ මම ප්‍රකාශ කරන්නේ 202 දක්වා ගමන් කළා තිබුණා. එතකොට
මෙවැනි තත්ත්වයක් තුල ශ්‍රී ලංකාවේ පුරවැසියන් භයානක නරක ප්‍රතිඵලවලට මුහුණ දීම සඳහා ක්‍රියා කරමින් තිබෙනවා. සෞඛ්‍යාංශයේ විශාල කඩාවැටීමක් අනෙක් අංශ සියල්ලම බරපතල විදිහ කඩාවැටීමකට ලක් කළ තිබෙනවා මේ පාලන යන්ත්‍රය. ඒ නිසා මම හිතනවා ඉතාම ඛේදනීය තත්ත්වයකටයි මේ පාලන යන්ත්‍රය ක්‍රියාත්මක කළ තිබෙන්නේ. එක පැත්තකින් රටේ මහා සම්පතක් විච්ච වන විනාශය ඉතා වේගයෙන් සිදු කරමින් පවතිනවා. අපි පාලනය කරන කාලේ මේ අලි සම්පත රැක ගැනීම සඳහා අවශ්‍ය කරන සාකච්ඡා ගණනාවක් අපි පවත්වලා තිබෙනවා. විශේෂයෙන් වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, බදුල්ල, මොනරාගල ප්‍රධාන මේ දිස්ත්‍රික්ක මුල් කරගෙන අලි සම්පතට සිදුවන හානිය වැළැක්වීම සඳහා මට මතකයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් අරලිගහ මන්දිරයේ අපි දිගින් දිගට සාකච්ඡා කළා. Breaking.lk